ලංකාව ලෝකෙම පස්වෙනි ස්ථානයට ඇවිල්ලා තියෙනවා මුහුදට කුණු දාලා. ඒක මේ ළඟදී ආපු වාර්තාවක කියවුන. අපි දකිනවා ගමේ ගොඩ යවිදිනකොට රටේ තොටේ යවිදිනකොට කවුරුවත් ඍජුවම මුහුදට කුණු දානවා දැකලා නැහැ. හැබැයි අපි කොහොමද මෙච්චර කුණු ගොඩක් මුහුදට ගෙනියලා අතාරින්නේ? අපි මේ මුහුදට ගෙනියන කුණු ප්‍රධාන ක්‍රම තුනකට වර්ග කරන්න පුළුවන්. මම දකින පළවෙනිම ක්‍රමය තමයි අපි රටේ දකිනවා ගංගාවන් 106ක් ගලාගෙන යනවා. ඒ ඔක්කොම ගිහිල්ලා අවසානයේ මුහුදට වැටෙන්නේ. රට පුරාම යම් යම් තැන්වල ගොඩ ගහන කඳු ගහන කුණු වැස්සත් එක්ක හුලඟත් එක්ක හේදිලා ගිහිල්ලා මේ අන්තිමේ දියපාරවල ඔය පාරවල අවසානයේ ගංගාවල එකතු වෙනවා. මේ ගංගාවලත් එක්ක අර වැටෙන මහා වැස්සක් එනකොටම ඒවා මුහුදට ගලාගෙන යනවා. ඔබට ඒක බලන්න ඕන නම් යන්න ඕන හොඳම තැන කැලණිගම් මොය. කැලණිගම් මොයට ගියා නම් මහා වැස්සකට පස්සේ පහුව දවසේම මේ අරගෙන ආපු මහා කුණු කන්ද මුහුදට දාලා මුහුදෙන් ඒක එතනම තියෙන කාක දූපත වෙරළට අරන් ඇවිල්ලා පතිත කරලා යනවා. ඔබ දකින්න පුළුවන් හැම වැස්සකටම පස්සේ කාක දූපත වෙරළේ මහා කුණු කන්දක් එකතු වෙනවා ඔබට දකින්න පුළුවන්. ඒක හැම ගංගාවකම වෙනවා. ඉතින් මේ වගේ ව්‍යාපෘති සමහර තැන්වල අපේ රාජ්‍ය නොවන පරිසර සංවිධාන කරගෙන යනවා. වුන් කරන්නේ මේ ගංගාව උඩින් පාවෙන යම්කිසි අපි කියනවා මේ දිය බැඳුමක් වගේ දෙයක් හදලා ඒ ප්ලාස්ටික් පාවෙලා යන කුණු තොගේ එකතු කරගෙන ඒවා සුද්ධ කරන්න උත්සාහ කරන යම්කිසි තරුණයන් ප්‍රමාණයක් අපි ලංකාවේ දැකලා තියෙනවා. ඒක පැහැදිලිවම අත්දකින්න පුළුවන් තත්ත්වයක්. ලංකාවේ ගංගාවලින් මුහුදට කුණු අරගෙන එනවා රට පුරාම තියෙන ඒවා. දෙවනි ක්‍රමය තමයි දීවරයෝ. අපි දකිනවා දීවරයෝ බහුදින යාත්‍රාවල දවස් 10ට 15ට 20ට 30ට මුහුදට යනවා. ඒගොල්ල යනකොට අර මුහුදට ගිහාම අල්ලන මාළු දාගෙන එන්න අරගෙන යන අයිස් ටැංකි වල ඒගොල්ල අරගෙන යනවා කෑම. යනකොට කෑම තොගයක් අරගෙන යනවා. කෑම සහ බොන්න වතුර. මේගොල්ල බොන වතුර අරගෙන යන අර ලීටර් 5 ලොකු බෝතල්. සාමාන්‍යයෙන් එක ට්‍රිප් එකකට ලක්ෂ 5ක 10ක බඩු ප්‍රමාණයක් මේගොල්ලෝ මුහුදට අරගෙන යනවා. දත් බුරුසුවේ ටූත් පේස්ට් එකේ ඉඳලා කෑමට දාන 3-5 වල තියෙන පුංචි ශෂේ පැකට් එකේ ඉඳලා අපි දකිනවා වැසිකිලි හොදන්න තියෙන හාපික් කෑන් එකේ ඉඳලා මේගොල්ලෝ මුහුදට අරගෙන යනවා. අරගෙන යන්නේ ගබඩා කරලා. හැබැයි ඒවා පාවිච්චි කරලා කුණු ටික ආයෙ අරගෙන එන්නේ නැහැ. ඒක බොහොම ලේසියෙන් මුහුදට විසි කරලා ඒගොල්ලෝ ඉඩ හදා ගන්නවා. ඒගොල්ලන්ට ගේන්න පුළුවන් බර සහ පරිමාව සීමිත හින්දා. මේක ඔබට දකින්න පුළුවන් ඍජුවම ගියොත් එහෙම මාතර කුඩාවැල්ල දීවර වරාය ළඟට ඒ වරාය ළඟ එහා පැත්තේ තියෙන විශාල කුණු ගොඩක් බීච් එක වැහෙන්න මීටර් 3-4ක් උඩට මිනිහෙක්ව ගිලෙන්න තරම් තොගයට අවුරුදු පතා එකතු වෙන කොච්චරස් කරත් ඊළඟ දවසේ ආයෙ බැලුවා ඒ කුණු තොගේ ආයෙ එකතු වෙලා තියෙනවා. තුන්වෙනි ක්‍රමය තමයි මුහුදේ ඕනම රටක තියෙන කුණු වලින් වැඩිම හරිය තියෙන්නේ මේ දීවර ආම්පන්න. අපි දකිනවා දීවර ආම්පන්න විදිහට දැල් සහ අර පාවෙන ස්ටයිලෝෆෝම් බෝල වගේ දේවල්. ඉතින් මේ දැල් සහ මේ දීවර උපකරණ කැඩුලා බිඳිලා පාවිච්චි කරන්න බැරුව ගියාම ලේසියට මුහුදට විසි කරන එක කරන්නේ. ඒ හින්දා මුහුද තියෙන කුණු වලින් තවත් විශාල තොගයක් මේ විසි කරපු දීවර ආම්පන්න. ඉතින් අපි හිතනවා මේ කුණු තොගේ තියෙන ලංකාවේ විතරයි කියලා. නෑ, ඔබට මතක නම් මීට අවුරුදු කීපයකට පෙර කල්පිටියට ගොඩ ගැහුවා ඉන්දියාවෙන් විසි කරපු වෛද්‍ය සාවරණ වලින් බැහැර කරපු මේ ක්ලිනිකල් වේස්ට් නැත්නම් සායනික අපද්‍රව්‍ය තොගයක් සිරින්ජර් වල ඉඳලා විශාල තොගයක් කල්පිටියට ගොඩ ගැහුවා. ඒ කියන්නේ ඉන්දියාවේ විසි කරොත් ලංකාවට එන්න පුළුවන්. ඔබ ඒ වගේම නැගෙනහිර වෙරළට ගිහිල්ලා බැලුවොත් එහෙම ඔබට බලා ගන්න පුළුවන් මේ නැගෙනහිර වෙරළේ නැගෙනහිර වෙරළට විරුද්ධ පැත්තෙන් තියෙන මියන්මාරය, තායිලන්තය, මැලේසියාව, සිංගප්පූරුව, ඉන්දුනීසියාව යනකම් ඔය රටවල් පේලියම විසි කරන ප්ලාස්ටික් කුණු නැගෙනහිර වෙරළේ ලංකාවේ තැනින් තැන ගොඩ ගහලා තියෙනවා බලා ගන්න පුළුවන්. ගිහිල්ලා බලන්න මේ බෝතල් වල made in Myanmar, made in Thailand, made in Malaysia ආපු තැන ලේසියෙන් හොයා ගන්න පුළුවන්. බෙංගාල බොක්කට පල්ලෙහැන් තියෙන රටවල් අපිට විරුද්ධ පැත්තේ. ඒ වගේම හිතන්න ලංකාවට කුණු ලෝකයේ ඕනම තැනකින් ගහගෙන එන්න පුළුවන්. ඒකට හේතුව තමයි මුහුද මැද්දේ තියෙන අපි පුංචි දූපතක්. මේ රටවල් වලින් එන කුණු මුහුදේ විශේෂ පාවිපාවි මුහුදු පතුලේ තියෙනවා. සමහර වෙලාවට එහෙම නැත්නම් ඒවා ගොඩක් වගේ අයිලන්ඩ්ස් වගේ එකතු වෙලා මේ පැසිෆික් ඕෂන් එකේ, ඉන්දියන් ඕෂන් එකේ, ඇට්ලාන්ටික් ඕෂන් එකේ කුණු දූපත් වගේ පාවිපාවි තියෙන තොග වශයෙන් ඔබට මතක නම් එහෙම දූපතක් හිටපු ගමන් රැල්ලත් එක්ක කඩාගෙන ඇවිල්ලා මීට අවුරුදු 1 මාරකට 2කට කලින්
කලින් ගල් කිස වෙනලා සම්පූර්ණයෙන්ම වැහිලා යන්න කුණු තොගයක් පිරුණා. ඉතින් මේ මුහුදේ තියෙන කුණු ප්‍රමාණය අපි විශාල වශයෙන් දැකලා තියෙනවා කිමිදුම් කරුවන්ගෙන් ඇහුවනම් වුන් කියන කොච්චර කුණු තියෙනවද කියලා ලංකාවට ආසන්න පොළොවේ. මොකද මේ ගොඩබිම ළඟට කිට්ටු වෙන්න අර මුහුදේ තියෙන රැලි රටා හින්දා කුණු එකතු වෙලා යටින් ගොඩක් කුණු තොගයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් අපි දකිනවා විශේෂයෙන් රැල්ල සරකාලට මේ කුණු වෙරළට ගොඩ ගහගෙන ඉන්න ලංකාවේ වෙරළව බොහොම කැත විදිහට ජරා වෙලා යනවා. ඉතින් ඒව සරන්තරයට සුද්ධ කරන්න අපි මැදිහත් වෙලා තියෙන හින්දා ඒ අත්දැකීමෙන් දන්නේ ලංකාවේ ආසන්නයේ තියෙන මුහුද ඉතාමත්ම දූෂිත වෙලා තියෙන. ඉතින් එහි ප්‍රතිඵලයක් තමයි මේ ඒ වටේ ඉන්න මාළු මේ ප්ලාස්ටික් කන්න පුරුදු වෙලා තියෙනවා. එහෙනම් ඒ කාපු ප්ලාස්ටික් වටේම එකතු වෙච්ච සමහර සත්තුන්ගේ බඩවල වල අපිට දැක ගන්න පුළුවන්. එහෙම අවස්ථාවක් තමයි ඔබ මේ දැක්කේ. මගේ නම රාජු. මම හොටලේ වැඩ කරන්නේ. මේ මේ මාසේ 11 වෙනිදා ලොකු මාළුවෙක් ගෙනාවා. මාළුවෙක් ගෙනලා ඔක්කොම කපලා රට මේ බඩේ අතට වැදුන මොනවද තියෙනවා කියලා. මම කො මාළු බඩව මොනවද ඇති කියලා ඉතින් මම කෙනෙක් වීඩියෝ කරන්න කිව්වා. වීඩියෝ ඉතින් මම කපලනකොට එයා වීඩියෝ කරලා වීඩියෝ කරා. ඉතින් තනිකර කුණු තිබ්බේ ඒක ඇතුලේ. මම වීඩියෝ එක දාලා තින්නේ. තනිකර කුණු තිබ්බේ. මේ ඉන්නේ සම්පූර්ණ නේ. බරම් බරම් ඈ. උන්ට අප්පා ඉන්නේ. නදියා. අලුත් ඉන්නේ වීඩියෝ එකේ. ඉන්නේ ඌසි. ඌසි රැප්ටර්. මේ කෝරු. ඉතින් නම් මොකද ඌසි කියන්නේ?